नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උතුම් පැවිදි ලාභ ලැබීමට අද කුලපුත්‍රයා සුදුනේ සහ කුලදීනිය වාසනාවන්ත වුණා. බුදුරජාණන් වහන්සේට දේශනා කළ දුර්ලභ පබ්බංච පැවිදි වීම ශාසනික පැවිදි වීම දුර්ලභයි කියලා. එසේ දුර්ලභ වීමට කාරණා කීපයක් තියෙනවා. දුර්ලභ බුද්ධෝත්පාදෝ ලෝකස්මි දුර්ලභ මේ ලෝකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා කියන එක දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන දුර්ලභයි. ඒ බුද්ධ ශාසනය අද අපිට ලැබිලා තියෙනවා. දුර්ලභ මනුස්සත්ව පටිලාභෝ ඒ බුද්ධ ශාසනයක් කියන කාලෙට මිනිස්සෙක් කියන ලැබුණා නම් ඒකත් දුර්ලභ දෙයක්. ඒ කරුණ දෙකම ලැබිච්ච නිසා श्रावक स्वामी උපාසක උපාසිකාව කල්යාණ මිත්‍රයෝ ඒ පිරිස සද්ධර්මය කියා දෙනවා. දුර්ලභ සද්ධර්ම ශ්‍රවණා දුර්ලභ වහන් තින ලෝකයේ යථාර්ථය සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය ආත්වන්නා වූ සද්ධර්මය කියා දෙද්දී බුද්ධිමත් මිනිස්සේ ඒ ධර්මයන්ව කල්පනා කරලා කල්යාණ මිත්‍රයන් උපකාරය ඇතුව අර දුර්ලභ වූ පැවිදි ලාභය ලබා ගන්නවා. ඒ පැවිදි ලාභයේ පින කොහොමද කියනවනම් කරේ විහාරයේ ඉඳ චන්දු දීපේ කෙත්තම් කරිතුවාන ආයෝච දීපේ දමදිව පුරාම විහාර කරලා ඉතුරු තුන් මහා දිවයිනේ කුඹුරු කරලා ඒ අස්තෙන්නේ මේරු ප්‍රමාණං ගදෙය දානං මහමෙරොසට දාන වස්තු කොට ගහලා දන්නවට වඩා නාගති පබ්බිතානි සංසං පැවිදිවීම යනි සංසීත් වඩා අප්‍රමාණ කියලයි බුදුදේශනාවේ සඳහන් වෙනවා. දමදිවතලේ විහාර හදලා ඒවයි උතුම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඩා හිඳුවලා මනසින් ඊතර තුන් දිවයිනේ කරන කුඹුරේ අස්වැන්නේ මහමෙරොසට දාන වස්තු ගොඩ ගන්නවා. එය පැවිද්ද යනි සංසේත සොලස් කලාව එකක් තරම්වත් වටින්නේ නැහැ. हेतु සම්බාධෝ ගරවාසු ජීකේ සම්බාල සහිතයි අබ්බෝ කාසෝගේ පබ්බච්චා මේ පරිද්ද ආකාශය වගේ කියලා. සම්බාධ කියලා කියන්නේ බාධා සහිතයි ජීකේදල දුරවන්ගේ ස්වයි භාර්යාවරුන්ගේ මෞරු මෞපියන්ගේ ආදි වශයෙන් බැදීන් බහුලයි. ඒ බැදීන් කියන්නේ යුතුකම් යුතුකම් ඉටු කරන්න බැහැරුණා බැහැරී ගත්තට පස්සේ ඒ යුතුකම් වලට බැදී ඒවයි නියලි කාලය ගත වෙනවා මිසක් ಗುಣධර්ම පුරන්නට විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒ බව දන්නා බුද්ධිමත් අය කුල පුත්‍රය කුල දේනවරු ඒ ගී බැනු විදගෙන ශාසනීය වෙත පැමිණෙනවා. මොකටද පැමිණෙන්නේ? අර ආකාශයේ තියෙන විදහස ලබන්නට. කුරුල්ලේ කහස ගියාමලකොට කුරුල්ලට තියෙන්නේ බාධා ගොඩක් අඩුයි. නමුත් මහපාරට මහමාවත යනකොට වෙනනවා දෝවිලි පිළිතුරු මාවතක් වගේ බොහොම බාධා සහිතයි. බොහෝ කම්කටොළු තියෙන මොනවද මේ කම්කටොළු? අට්ට කංකාලු කුමා කාමා ඇටසකිල්ලක් වගේ කාමයන්.
මේ නිවන් මඟ දිහි කෙනා යන්නේ මොනට එක්කෙනා ඔයා සැලසිලි සහිත බාධා සහිත බර කැඩුව තමයි යාගේ ගමනේ සිතක් ගමන ප්‍රමාදයි හරි පැවිද්දක් යන කෙනා ඒක නහන්සේ කරනවා වගේ බොහොම සැහැල්ලුවෙන් මේ ගමන ඉක්මනින් යනවා ඒ නිසා නිවන් මඟ පැවිදි වෙලා හොඳින් සීලාදී ගුණ පුරන්නා වූ යම් භික්ෂුවක් යම් සිල්මාතාවක් වෙනවා ඒ අය දී ශ්‍රාවකයන් වඩා බොහෝ ඉදිරියෙන් නිවනට යනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා ඒ නිසා නිවනට ලං වෙන්න සසරින් දුරස් වෙන්න අපායෙන් දුර වෙන්න සුගතියට යන්න තියෙන හොඳම මඟ පැවිදි ජීවිතය එසේ අදනිය වූ පැවිදි ජීවිතය ලද කුල පුත්‍රයන් අතර විහාර කුල දියුණුවට මෙහෙම දෙනාට පෙරමුණ ගණන් කපීටින් බුදුරජාණන් වහන්සේ දැරිස්ථාන බල ආශිර්වාද බල සහ මහා සංඝරත්නයේ සිල්ව තුන් වහන්සේගේ ආශිර්වාද බලේ ආර්ය විද රාජ සංඝලේ ආශිර්වාද බලේ ජීවිතාන්ත රස්වාන් කරසිලි සිල් ජීවිත රට කරගෙන සීලාදී නිරුමි සමාධි වැඩමින් විදර්ශනා ප්‍රඥා කෙලවරු නිවන් විසන් සිත ලැබේවා කියලා ආශිර්වාද